සුදු සහ කළු පාට, දුඹුරු සහ කහ පාට, යේසුස් ලෝකේ ළමයින්ට ආදරෙයි. ඉතින් කොහොමද? ඔන්න මං අදත් ආවා ලස්සනම ලස්සන බයිබල් කතන්දරයක්, එහෙම නැත්නම් බයිබලේ පණිවිඩයක් ඔයාලට අරගෙන. ප්‍රියදී ගෙන ගන්නේ යන්නේ ජේසුස් වහන්සේ ගැන. කැමති නේද? මම ඔයාට ගොඩාක් ආදරේ මගේ පැටියෝ කියලා ඔයාලට කවුරු හරි කියලා තියෙනවද? තියෙනව නේද? කවුද කියලා කියන්නකෝ. ඉස්සෙල්ලාම එහෙම ආදරේ මං ඔයාට ගොඩාක් කියලා කියන්නේ, ඔහු පුතාලගේ දුවලගේ අම්මා තාත්තා. ගොඩාක් ආදරෙයි නේද අපිට? අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙයි. ඒ වගේම තව කවුද අපිට ආදරේ? ආච්චි, සීයා. ආච්චිලා සියලා ඉන්න අය ගොඩක් ඉන්නවනේ. තවත් කවුද අපිට ආදරේ වගේ ගොඩාක්? හරි, අක්කලා එලා ඉන්න අයගේ අක්කලා එලා ආදරේ. නංගිල මල්ලිලා ඉන්න අයගේ නංගිල මල්ලිලා අපිට ගොඩාක් ආදරේ. එහෙම නේද? ඕගොල්ලොන්ව එයාලා ආදරෙන් බලා ගන්නවා, ඔගොල්ලොන්ට රස කෑම හදලා දෙනවා, ඔගොල්ලොන් කැමති දේවල් ගෙනල්ලා දෙනවා. ඒ මොකද? ඔගොල්ලොන්ට හිගුලොන් හුඟක් ආදරේ නිසා. එතකොට මම මෙහෙම ඇහුවොත් ඔයාලා කාටද වැඩියෙන් ආදරේ? කවද ඉස්සෙල්ලා මතක් වෙන්නේ? අම්මා කියයි, නැත්නම් අම්මයි තාත්තයි දෙන්නටම කියයි නේද? මගේ ආච්චිට, මගේ සීයාට, නැත්නම් මගේ චූටි මල්ලිට, නංගිට, මගේ ලොකු අක්කට. කියන්නේ අපේ පවුලේ හැමෝටම අපි ගොඩාක් ආදරේ. එහෙම නේද? පුතාලා දන්නවද තව කෙනෙක් ඉන්නවා අපිට ගොඩාක් ආදරේ, මේ ලෝකේ අපිට වැඩියෙන්ම ආදරේ කෙනා? ඒ කවුද? මම දන්නවා, ඔගොල්ලෝ දන්නවා කියලා. හරියටම හරි, ඒ තමයි අපේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ අපිට, ඒ කියන්නේ ඔයාට මට හුඟක් ආදරේ. ඔගොල්ලෝ දන්නවද ජේසුස් වහන්සේ පොඩි ළමයිට හුඟක් ආදරේ කියලා? පොඩි ළමයිට හුඟක් ආදරේ. ජේසුස් වහන්සේ තමයි අපේ හොඳම යාළුවා, හොඳම මිත්‍රයා. උන්වහන්සේට කියන්න බැරි දෙයක් නෑ. උන්වහන්සේ හරිම ආසාවෙන් බලන් ඉන්නවා පුතාලා දුවලා උන්වහන්සේත් එක්ක කතා කරනකම්, යාඥා කරනකම්, උන්වහන්සේගේ ළඟට එනකම්. තේරෙනවද? අපි ගෙදරදී පොඩි පොඩි දඟ වැඩ කරනවානේ නේද? පොඩ්ඩක් අකීකරු වෙනවා, ටිකක් අම්මයි තාත්තයි කියන දේ අහන්නේ නෑ, නැත්තම් මල්ලිට පොඩ්ඩක් කරදර කරනවා. එහෙම කරාම මොකද කරන්නේ? අම්මා හරි තාත්තා හරි ලොකු කෙනෙක් හරි අපිට ටිකක් බනිනවා නේද? ඒ වුණාට ඒගොල්ලොන්ගේ ආදරේ අඩු වෙනවද? නැහැනේ. ඔගොල්ලොන්ට ආදරේ නිසා තමයි වැරදි වැඩක් කරාම පොඩ්ඩක් බැනලා හදාගන්නේ. ඒ වගේ තමයි අපේ ජේසුස් වහන්සේ. අපි හොඳ වුණත් නරක වුණත්, අපි කළු වුණත් සුදු වුණත්, එහෙම නැත්තම් අපි මහත වුණත් කෙට්ටු වුණත්, කොයි වගේ වුණත් අපිට ආදරේ. හැබැයි එහෙම කියලා අපි නරක වැඩ කරන්න හොඳ නෑ. අපි නරක වැඩ කරොත් උන්වහන්සේට හුඟක් දුක හිතෙනවා. යේසුස් වහන්සේ අපිට ගොඩක් ආදරේනේ, අපිත් උන්වහන්සේට හුඟක් ආදරේ වෙන්න ඕනේ. ඔගලන්ට තේරෙනව නේද? ඔන්න එක දවසක් ජේසුස් වහන්සේ
දැන් ඒ කාලේ එක එක නගරෙන් නගරයට ගමෙන් ගමට ගිහිල්ලා ජේසුස් වහන්සේ කතන්දර කියලා දුන්නා, මිනිසුන්ට හොඳ වැඩ කරන්න කියලා දුන්නානේ. ඔහොම ගිහිල්ලා එනකොට ජේසුස් වහන්සේට ගොඩක් මහන්සි නිසා ජේසුස් වහන්සේ එක තැනක මහන්සි නිවා ගන්න ඉඳගත්තා. ඒ ඉඳගෙන ඉන්නකොට ජේසුස් වහන්සේ ඉතින් මහන්සි වෙලා ඉන්නකොට දැන් ජේසුස් වහන්සේ ඉන්නවා කියලා දැකලා එතන හිටපු අම්මලා තාත්තලා ඒගොල්ලෝගේ පුංචි බබාලව අරගෙන ආවා ජේසුස් වහන්සේට කියලා ආශිර්වාද කරගන්න ආසයිනේ. ඒ එනකොට ජේසුස් වහන්සේගේ ගෝලයෝ එමෙතර ජේසුස් වහන්සේට හිටියේ 12 දෙනෙක් යාළුවෝ. ඒගොල්ලෝ කෝ අම්බෝ අම්බෝ ජේසුස් වහන්සේ ළඟට යන්න බෑ, ජේසුස් වහන්සේට දැන් හොඳටම මහන්සි, උගලෝ වෙන වෙලාවක එන්න කියලා හරවලා යවුවා. මේක දැක්ක ජේසුස් වහන්සේ කැමති වුණ නැහැ පුංචි බබාලව හරවල යවට. ජේසුස් වහන්සේ කිව්වා, "හා හා එහෙම කියන්න එපා. පුංචි අයව මා ළඟට එන එක නවත්තන්න එපා. එයාලව මා ළඟේ එවන්න. මං එයාලට හුඟක් ආදරෙයි කියලා." ඉතින් ජේසුස් වහන්සේ පොඩි බබාලව ජේසුස් වහන්සේගේ උඩොක්කුවේ කෙනෙක් තියාගත්තා, එපැත්තේ කෙනෙක් තියාගත්තා, වටේට ඉඳගෙන ජේසුස් වහන්සේ ඒ හැමෝටම ලස්සන කතන්දර කියලා දුන්නා, යාඥා කරා, ආදරය කරා, ගීතිකත් කියන්න ඇති නේද? ඒක තමයි ඒගොල්ලෝ හැමෝම ජේසුස් වහන්සේව වට කරගෙන හිටියා. ඉතින් උන්වහන්සේ අපිට හුඟක් ආදරය කරන අපේ ජේසුස් වහන්සේ පුංචි ළමයින්ට, ඔයාට, මට, ජේසුස් වහන්සේ තමයි මට ඉන්න හොඳම මිත්‍රයා. ඉතින් ජේසුස් වහන්සේට නිතර යාඥා කරන්න, උන්වහන්සේ ඔගොල්ලෝ යාඥා කරනකම් බලාගෙන ඉන්න. අපි පුංචි යාඥාවක් කියමු. අත් දෙක එකට තියාගෙන ඇස් දෙක වහගන්න. ආදරණීය ජේසුස් වහන්ස, අද මේ ලස්සන දවස අපිට දීම ගැන සෙට ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේ අපි සියලු දෙනා ආරක්ෂා කරන්න, ඔබ වහන්සේ මට හුඟක් ආදරය නිසා ස්තුතියි. ඔබ වහන්සේට තව තවත් යාඥා කරන්න, හොඳම මිත්‍රයෙක් වෙන්න මට පුළුවන්කම දෙන්න. ආමෙන්. ඔන්න ජේසුස් මට ආදරේ නිසා මම මේ මට තිබ්බ පාට පාට වලින් එකතු කරලා හදවත හැඩය, හાર્ට් එකේ හැඩයට මේ ටිකක් එකතු කරලා මම මැද ලස්සන රතු පාට එකක් ඇලෙව්වා, අලවලා ලිව්වා ජේසුස් මට ආදරේ කියලා. මේ බලන්න ඔයගලන්ට පේනව නේද? මට මං මේ හાર્ට් එක හැඩයෙන් කිව්වේ මං ජේසුස් වහන්සේ මට ගොඩක් ආදරෙයි, මං උන්වහන්සේට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් අපි ජේසුස් මට ආදරෙයි බයිබලේ එසේ කියයි. අපි ඒ ගීතිකාව කියමුද එකතු වෙලා? හරි, කියමු. ජේසුස් මට ආදරෙයි බයිබලේ එසේ කියයි. බාලමදු බලමුත් එතුම වෙයි බලවත්. ඕ යේසුස් උතුම් ආදරෙයි දානිම්. ඕ වේබවමම් බයිබල් දුවල පුතාලා හැමෝටම සුබම සුබ දවසක්. අපි ආය දවසක හම්බ වෙමු. ගිහින් එන්නම්.